අවතරයි ආර්යතුන් වහන්ස, ප්‍රශ්න කීපයක් තියෙනවා. පුද්ගලයෙක් මරණයට පත්වීමේදී කර්ම නිමිත්ත සහ ගත නිමිත්ත කියලා නිමිති පහළ වෙනවා. සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෙක් මරණාසන්න මොහොතේදී චිරේ කර්ම නිමිත්ත සහ ගත නිමිත්ත, කර්ම නිමිත්තත් නැහැ ගති නිමිත්තත් නැහැ, උපේක්ඛා සිටින් අනුපාදීය මාන. එවනෙන් සතර කමඨහන් කරනවා. සුබ නිමිත්ත අසුභානුසතිය වඩලා, ඒ වගේම ගැටෙන නිමිත්තක් ආව නම් මෙත්තානුසතිය මරණානුසතිය වඩලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩනවා. ඒ අනුව ඒ පුද්ගලයා බැඳෙන්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, හිත කිලුටු කරගන්න. කවුද? ආර්ය ශ්‍රාවකයා. මගපල් ලැබූ පුද්ගලයා. නමුත් පෘථග්ජන පුද්ගලයේ අර පින්පොත කියවලා මොකද වෙන්නේ? අර පින්පොත කිව්වහම අර තමන් කරපු පිනක් උපාදානය කරගන්න. පිනක් උපාදානය කරගෙන කාම ලෝකයක අතරමං වෙනවා. එහෙම නැති කෙනෙක් පවක් උපාදානය කරගෙන හතර පායට යන. ආර්යතුංගස වේදේත නිරෝධ සමාපත්තිය කියන්නෙත් ඒ සංඥා වේදේත නිරෝධ සමාපත්තිය. ඉතින් මොකද්ද? ආහනේ ගැන සමාධිට්ඨියට පත් වූ පුජ්‍යලයකු තුලත් සමාධිට්ඨියට පත් උනත් අරහත් ත්‍ත්වයට පත් උනත් මේ වසිතාවන් ප්‍රගුණ කළේ නැති කෙනෙකුට සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙකුට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන මේ අරහත් ඵල සමාපත්තියට සමවදින්න බෑ. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ සාමාන්‍ය අරහත් තත්වයට. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් උනත් බෑ. ඒකට වසිතා පහක් ප්‍රගුණ කරන්න ඕන. වසිතා පහක් තියෙනවා. සම්පජ්ජන වසිතා, පච්චවෙක්කන වසිතා, තාන උට්ටාන අදිට්ඨාන වසිතා. එහෙම යාරවතුන් වහන්ස, ඊළඟ ප්‍රශ්නය දහමේ ගොඩක් තැන්වල තියෙනවා මාර්යා පිළිබඳව සංකල්පය. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ මාර්යා කියන එක දැන් මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස, අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතු. එතකොට උපාදීයමානෝ බද්දෝ මාරස්ස මේ ත්‍රිපිටකයේ පැහැදිලි සූත්‍ර දෙකක්, අනුපාදීයමානෝ මුත්තෝ පාපිමති. පාපිමතාගෙන් මිදී නිදහස් වෙනවා. ඒ කියන්නේ මාරයෙන් මිදී නිදහස්. දැන් ඔබට ආයිසරයක් මේ කායගත සති සූත්‍රයේ දේශනා කරනටත් මේ මාර්යාගේ උගුලට අහු වෙනවා කියලා කියනවා. ධ්‍යාන ලාභිය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන ලැබූ පුද්ගලයෙක් වුණත් මාර්යාට උගුලට අහු වෙනවා කියලා, මේ මාර්යාගේ උගුලට අරමුණට අහු වෙනවා කියලා කියනවා. මාර්යෙක් ඉන්නවා බුද්ධ දේශනාවේ හැම තැනකම මාර්යෙක් ඉන්නවා. මාර්යා මොකද? මේ පංචස්කන්ධය හෝ පින හෝ ධානය යමක් උපාදානය කරගත්තනම් මාර්යාගේ උගුලට අහු වෙනවා. මේ පැවැත්ම තුළ යමක් උපාදානය කරගන්නම් උපාදීයමානෝ බද්දෝ මාරස්ස, අනුපාදීයමානෝ මුත්තෝ පාපමතු. එතකොට මාර්යාගේ මිදී නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? අනුපාදීයමානෝ. මොකද අනුපාදීයමානෝ කියන්නේ? උපාදානයෙන් වර්තමාන මොහොතේ අලුතෙන් උපාදානය කර ගැනීම නවත්තන්න ඕන. දැන් අතීතේ උපාදානය කරගත්ත ඒවා නවත්තන්න බෑ. ඒකයි උපාදීයමානෝ න උපාදීයමානෝ තියෙන අනුපාදීයමානෝ. අනු කියන්නේ අලුතෙන් වර්තමාන මොහොතේ ඉඳන් ඉදිරියට උපාදානයේ මිදී නිදහසුම පුද්ගලයා මුත්තෝ පාපිමතු. අර පාපිමතා කියන්නේ මාර්යාට මාර්යාගෙන් මිදී නිදහස් වුණා. එතකොට මේ මාර්යා කියන්නේ සංකල්පයක්. පුද්ගලයෙක් නෑ එතන. ඕනම තැනක ඕනම අවස්ථාවක ඕනම තැනකදී ඔබට මාර්යා හම්බු වෙන්න පුළුවන්. ඔබේ හිත කිලුටුනා. ඔබේ හිත කිලුටුනා. එච්චර. දැන් සමහර විටක ඔය ඩෙංගු මඳුරෙකුත් ඔබේ මාර්යා වෙන්න පුළුවන්. මාර වෙස්යෙන් එන්න පුළුවන්. හැබැයි ඒ ඔබේ ලේ ධාතුව කිලුටු නිසා. දැන් අපි හිතමුකෝ ලේ පිරිසිදු වෙච්ච පුද්ගලයෙකුට ඔය ඩෙංගු මාර්යා ඇහිලා මාර්යා වෙන්න. ඩෙංගු මාරයට බෑ. ලේ පිරිසිදු වෙච්ච මේ හතර කමටහන් කරන මගපල් ලැබූ ආරි ශ්‍රාවකයෙකුට ඔය මාරයට ඔය මේ ඩෙංගු මඳුරට ලං වෙන්න බෑ. හොඳට කරලා බලන්න.
එමය ආරතුම වාස මදුරුව කරන්නේ ලේ කිලුට වෙච්චයි බොන්නේ අර ඇයි ඔබේ කනට ඇවිල්ලා මදුරුව අර කූන් කූන් ගන්නෙ මොකද ඔබ කිලුට කරන ඔබ කුප්පණය කරන කම්පණය ඔබ යම් ආකාරයක ඔබේ ලේ කිලුට කරන කිලුට කරාට පස්සේ මදුරුව ඇහිලා ලේ බොනවා ලේ පිරිසිදු නම් මදුරුවට ඒක ගැලපෙන්නේ නැහැ මදුරුවට බොන්න බෑ ඒක නිසා මදුරුව වොන්නේ කිලුටුලි කිලුටු නැත්නම් මදුරුව ඇහිලා කූන් කූන් ගාලා කන ගහවටි ඔබ කුප්පණය කරනවා ඒක නිසා ඩෙංගු මදුරුවෙකුට කීයටවත් මේ මගපල ලැබූ ඒ මදුරුවටත් මෛත්‍රී කරන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කරන සබ්බපාන භූත හිතාය අනුකම්පායති පුද්ගලයෙකුට ඩෙංගු මදුරුව ඇහිලා බිඳින්නේ නැහැ මාරය වෙන්නේ නැහැ. නමුත් ලේ කිලුට පුද්ගලයෙකුට ඩෙංගු මදුරුව ඇහිලා මාරය වෙනවා. එහෙම යාරිතුන් වහන්ස ඊළඟ ප්‍රශ්නය අපේ සිත වත් කරගන්න පුළුවන් උත්තරීතරම අග්‍රඵලයේ අරහත් භාවය. අරහත් භාවයට පත් වූ සෑම සිතකම ඇති ප්‍රඥාව සමානද? නැහැ. කිසිසේත්ම නැහැ. දැන් අරහතුන් වහන්සේලා හතර නමක් බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් ලෝතුරා බුදු පියාණන් වහන්සේත් ප්‍රඥාධික අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ වගේම දැන් ඔය සරියුත් හාමුදුරුව මහා කච්චායන හාමුදුරුව ලෝතුරා බුදු හාමුදුරුවම කිව්වා මහා ප්‍රඥන් වහන්සේලා කියලා. ඒගොල්ලොත් යම් ආකාරයකට අරහත් වෙලා තියෙනවා. හැබැයි බුදු හාමුදුරුවන්ට වගේ ෂඩ් අසාධාරණ ඥානයක් ඒගොල්ලන්ට නැහැ. දරන්න පුළුවන් ඥාන හයක් ඒගොල්ලන්ට නැහැ. ඒ වගේම තව මේ බුද්ධ දේශනාවේ හිටිය අභිඥාලාභී අරහතුන් වහන්සේලා. එතකොට දැන් බුදුහාමුදුරුව සිව්පිලි සිඹියාපත්ලත් අභිඥාලාභී අරහතුන් වහන්සේ කෙනෙක්. දැන් ඔය මහා සාරිපුත්ත මහා කච්චායන කොට්ටියාණන් වගේ ඒ වගේ මහා ප්‍රඥන් වහන්සේලා මේ සිව්පිලි සිඹියාලත් අට්ඨධර්ම නිරුක්ති පටිසම්භිදා දේශනා කරන්න පුළුවන් අරහතුන් වහන්සේ. මේ මුගලන් හාමුදුරුව මලියදේව මහා අරහතුන් වහන්සේ වගේ අය අභිඥාලාභී අරහතුන් වහන්සේලා. ඊට පස්සේ සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලාත් ගමන කෙළවර කරපු අය අරහත් බවට පත් වූ අය රාගමුල දේශමුල මෝහමුල කැපුවට තව එක කෙනෙකුට වචනයකින්වත් මේ මග පාර පිළිවෙත කියා දෙන්න බෑ. එයත් සුස්ක විදර්ශකයි. හැබැයි එයත් මගපල් ලබලා ගමන කෙළවර කරලා දුකෙන් මිදලා විමුක්ති ඥාන දර්ශනය ලබලා. හැබැයි අනුන්ට කියන්න බෑ. පසේ බුදුවරේ අබුද්ධෝත්පාද කාලයක වගේ බුද්ධෝත්පාද කාලයක සුස්ක විදර්ශක රහතුන් වහන්සේ සියලු දුකින් මිදී නිදහසා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත් ඔක්කොම ඉවරයි. හැබැයි තව කෙනෙකුට මේ මාර්ගය මං කරගත්ත දේ තමන් කරගත්ත දේ මේ වචනයෙන් කියලා විග්‍රහ කරන්න බෑ. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේලා කිසිම කෙනෙක් බුදුවරුන් පවා දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝයි ඊට පෙර හිටිය සිකී වෙස්සබු විපස්සී කකුසඳ කෝනාගම කාශ්‍යප ඒ සියලු දෙනා අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක් ඔය ඉස්සෙල්ලා හිටිය හය දෙනාම සද්ධාධික හෝ වීරාධික බුදුවරු. එතකොට සද්ධාධික වීරාධික බුදුවරුන්ට වඩා කෝටියක් වරක් ප්‍රඥාධික බුදුවරයෙකුට පුළුවන් මේ බහුජන හිතාය බහුජන සුඛාය මේ මිනිසුන්ට මේ ධර්මය පවතින විදිහට කියා දීලා මගපල ලැබලා බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අදත් යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය කොහේ හරි කොතන හරි සෝතාපන්න ඵලයට පත් වුණොත් ඒ ප්‍රඥාධික බුද්ධ ශාසනයක්. නමුත් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුහාමුදුරුව යම් දවසක පිරිනිවන් පෑමනම් ඊට පස්සේ කිසිම කෙනෙකුට අලුතෙන් සෝතාපන්න ඵලයට පත් වෙන්න ක්‍රමයක් කියා දුන්නේ නැහැ. බුද්ධ ශක්තියට අනුගත වෙන ක්‍රමයක් කිව්වේ නැහැ. ඒක නිසා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ බොටල් නෙකෙන් එහා පැත්තට ඕන
කමඨහන් කළත් මොනවා කළත් සෝතාපන්න ඵලයට පත් උනේ කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් උන දවසේ ඉඳන් පිරිනිවන් පාන දවස බොහොම දිගයි කාලය හුඟක් වැඩි ඒ කාලය තුල සිටිය සියලු අර පුබ්බේතකත මුඤ්ඤතා ශක්තිය ඇති අය සියලු දෙනා මගපල ලැබුවා ඉවරයි කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ අලුතෙන් එකම එක කෙනෙක්වත් අලුතෙන් සෝතාපන්න ඵලයට පත් උනේ නැහැ හැබැයි අරහතුන් වහන්සේලාත් හිටියා සෝතාපන්න සකදාගාමියත් හිටියා එයා අවසන් වුණා නමුත් මේ ගෞතම බුද්ධ ශාසනය ප්‍රඥාධික බුද්ධ ශාසනයක් බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට ඉස්සෙල්ලා සියලු ආකාර විධිවිධාන පැවැත්තුවා කියා දුන්නා ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ සතර මහා උපදේශ වගේ බොහෝ දේවල් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන සියලු දේවල් ඒ වගේම අනාගත බය සූත්‍ර කිංචි සූත්‍ර කාලාම සූත්‍ර මේ සියලු දේවල් මේ බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ නෙමේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ තමයි ඒවැ වටිනාකම තියෙන්නේ. ඉතින් ඒක නිසා කල්පනා කරන්න ඕනේ ප්‍රඥාධික බුදුවරේ අනාගතයටත් තමන්ගේ ශාසනයේ මේ පරියාප්ති ධර්ම ඔක්කොම දේශනා කළේ මේ ගෞතම බුදුහාමුදුරුව ඊට ඉස්සෙල්ලා හිටිය සරියුත්තම් මේ කාශ්‍යප බුදුහාමුදුරුව කකුසන්ධ කෝණාගම සිකී වෙස්සබු මේ කවුරුවක්වත් ඕවා දේශනා කළා නැහැ. මොකද එදා නිවන් දකින්නට උපකාර වන දේශනා කළා මේ පරියාප්ති ශාසනය අනාගතේ පවත්වන්න ඒ එහෙමනම් කාශ්‍යප බුදු ශාසනය තියෙන්න එපා අදත් අපිට ලේඛන ගතව නැහැ. එහෙම ඒවා නැහැ. නමුත් මේ ගෞතම බුදු ශාසනය ප්‍රඥාන්තික බුද්ධ ශාසනයක් තවමත් අපිට ලිඛිතව ලේඛන ගතව මේ ත්‍රිපිටකයේ තියෙනවා මේ ධර්මයේ තියෙනවා මේ මගපල ලැබුණ දැන් සියලු දේ තියෙනවා යටපත් වෙනවා වරින් වර නැවත මතුවෙනවා ආරියන් වහන්සේ තවත් මේ පොත්වල තියෙන අපි ගැටයක් निराකරණය කර ගන්නට සමහර ග්‍රන්ථවල සඳහන් වෙනවා සමහර බුදුවරුන්ගේ ආයුෂ සහ ඒ කාලේ හිටපු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහස් ගණනක් ඒක ඇත්තද දැන් ඔය කාලේ දැන් මේ අවුරුද්ද කියන එක අපි දැන් අද හදාගත්ත දෙයක්නේ දැන් බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ අවුරුද්දට දවස් කීයද තිබුණේ ඊට පස්සේ අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා බුද්ධ වර්ෂය ඉවර වෙලා ඊට පස්සේ සක වර්ෂ පටන් ගත්තා මේ සූර්යාගේ ගමන අනුව බුද්ධ වර්ෂ චන්ද්‍රයාගේ ගම ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ පටන් ගත්තා මේ අවුරුද්ද කියන එක අපි සම්මතයෙන් පනවාගත්ත දෙයක් ඒ කාලේ අවුරුද්ද කිව්වේ දවසකට අවුරුද්ද කිව්වනම් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ දැන් දවස් කීයක්ද 80,000ක් විතර වෙන්න පුළුවන් ඒ වගේ වෙන්න පුළුවන් ඩිග ඉතින් ඒක නිසා මේ අවුරුද්ද කියන එක කලින් කල වරින් වර තනින් තන ඒ බුද්ධ ශාසන වල මේක වෙනස් නමුත් මේවා මේ තේරුම් නොගත් සාහිත්‍යකාරයෝ අර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනය අවුරුදු අද ඔය සියලුම මිනිස්සු අද අවුරුදු මනින්නේ මේ අද මේ ක්‍රිස්තු වර්ෂ දවස් 365. ඒක වැරදි. එහෙම එකක් නැහැ. දැන් ඔය බුදුහාමුදුරුවන්ගේ කාලේ කොහෙමත් සුමානයක් සතියක් එහෙම තිබුණේ නැහැ. මේ චන්ද්‍ර මාස තිබ්බේ. ඔය අමාවක චන්ද්‍රයා අර මේ අමාවක දවස කියන්නේ අර හඳ නැති රාත්‍රියනේ එදා ඉඳන් දවස් 15ක් චන්ද්‍රයා එනවා ඊට පස්සේ දවස් 15ක් හෝ 14ක් චන්ද්‍රයා ආයතරයක් අමාවක මේ අනුව තමයි මේ චන්ද්‍ර මාස බුද්ධ වර්ෂ හැදුවේ ඊට පස්සේ ඒක අයින් කළා මේ හිරුගේ ඔය මීන රාශියේ ඉඳන් මේන සාරසයට අපි දැන් මේ ලබන සතියේ අවුරුද්දක් රමරනවානේ ඒ සක වර්ෂ ඒක මේ සූර්ය මාස සූර්ය මංගල්‍ය ඒවත් තිබුණා මේ රටේ භාවිතයේ කාලයක් ඊට පස්සේ සුද්ධ ආවට පස්සේ මේ 1300 ගණන් වල බටහිර ලෝකේ මේ ක්‍රිස්තු වර්ෂ පටන් ගත්තා දැන් අද වෙන විට ලෝකේම සම්මතයක් ඇති කරගෙන ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු මනින්න දවස් 365 66ක් තියෙනවා නමුත් ඕකත් දැන් කවදා හරි වෙනස් වෙනවා ඒ කාලේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දවසකට අවුරුද්දයි කිව්වා අරියවංශ ඊළඟ ප්‍රශ්නය සාහිත්‍ය සංගීතය කලාව පාසල් විෂය නිර්දේශයේත් මේව උගන්වනවා අපි මෙතන විඳින්නේ රාගයක් ඊගෙන හිතේ කැමැත්තකට ඇලෙනවා මේ
පාසල් විසින් නිර්දේශයේ තියෙන දැන් අපි ළමයින්ටත් කියනවා සාහිත්‍ය සංගීතය කලාව මේවා දැනගත්තේ නැත්නම් වැඩන්නේ නැහැ ජීවිතේ බැලන්ස් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ දහමට අනුව මේ සාහිත්‍ය සංගීත කලාව රස විඳීම කොහොමද හරියන් වහන්සේ? දැන් මේක දැන් අපි ගම්මුකෝ සින්දුවක් දැන් ඔය සමහර විටක ඉස්සෙල්ලා මුස්ලිම් කාරයෙක් වූ මොහිඩින් බෙග් එහෙම නැත්නම් ඔය ටී එම් ජයරත්න මහත්තයා මේ බොදුගී කියනවා. ඔබේ හිතට නිවීමක් මිදීමක් සැනසීමක් ලැබෙන සින්දුද තියෙන්නේ? ඈ නිවෙනවද මිදෙනවද නිදහස් වෙනවද? ඒ වගේම සමහර අය මේ අනුරාගයක් අලුතෙන් නැති රාගයක් අලුතෙන් උපදවනවා. අනුරාගයක් අනුරාගය කියන්නේ අනු කියන්නේ අලුතෙන් වර්තමාන මොහොතේ සින්දු අහනකොට හිතේ අලුතෙන් රාගයක් මේ අනුසය උපදිනවා නම් ඒක අනුරාගයක්. ඒවා වැරදි. ඒ වගේම නිවෙන මිදෙන විමුක්තියටපත් වෙන ඔය සියලුම දේවල් තියෙනවා. සියලුම දේවල් වල තියෙනවා මේ මනුෂ්‍ය හැටියට පාවිච්චි කරන සියලුම දේවල් තියෙනවා. මිනිසුන්ගේ හිත නිවන, මිනිසුන්ගේ හිතට සාමය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදී සමූහ ඇති කරන සින්දු තියෙනවා, නැටුනුත් තියෙනවා. නමුත් අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්ත අකුසලය, මේ පැත්ත කුසලය. ඉතින් ඒක නිසා කල්පනා කරන්න ඕනේ ඒවත් ලෝකෙ තිබ්බා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බා. බුදුහාමුදුරුවන් කාලෙත් ඕවා තිබ්බා, අදත් තිබ්බා, මතුවටත් තියෙනවා. මිනිස්සු ජීවත් වෙනකන් ඕවගේ දේවල් මේ තියෙනවා. උගන්වනවා, ඉගෙන ගන්නවා. ඕයන් මිනිස්සු ජීවත් වෙනවා, රස්සාව කරනවා. හැබැයි අර අනුරාගය හෝ ද්වේෂය, වෛරය, ක්‍රෝධය හෝ මතු කරන ඔය දේවල් අකුසලය වඩා වර්ධනය වෙනවා. අර යහපත් දේ කුසලය වඩා වර්ධනය වෙනවනම් ඒකෙන් තමන්ගේ හිතත් පිරිසිදු වෙනවා, අනුන්ගේ හිතත් පිරිසිදු කරනවා. ඉතින් ඒක නිසා සින්දුවක් කියන එක නෙමේ, සින්දුවක් අහන පුද්ගලයොත් සින්දු කියන මිනිස්සුත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එමයි ආරති මහන්ස. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ලින්කමක් කරලා හෝ ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශයකට ආරම්භ කරන්නට මත්තෙන් අපි කියන සාදු කාර්යය කියන්නේ කියලා. මේ සාදු කාර්යයෙන් බලාපොරොත්තු වෙන්නේ අවධානය තිනා ගැනීමක්ද නැත්නම්? නෑ 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 නෑ. මෙහෙමයි. පළවෙනි සාදු කායේන සංවරෝ සාදු. දෙවෙනි සාදු වාචාය සංවරෝ සාදු. තුන්වෙනි සාදු මනසා සංවරෝ. එතකොට මේ සාදු 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 කිව්වහම අපි තේරුම් ගන්න ඕන පළවෙනි සාදු කායේන සංවරෝ සාදු, ක්‍රියාකාරකම. වාචාය සංවරෝ සාදු, වචනය සංවර කරගන්න. මනස මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. මේ දැන් ඔය අසපුවල නම් ඔය ඉන්න හාමුදුරුවෝ මේ ලෝකෙ දෙයක් දන්නේ නැහැ. සාදු 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 කිව්වට ඔය කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන බුද්ධ දේශනාවේ තියෙන දේවල් ගැන දැනගෙන නෙමේ ඔය සාදු 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 කියන්නේ. ඒක නිසා ඒවා නිකන් හරයක් තේරුමක් නැති වචන ටිකක් විතරයි ගිරාචරියාවෙන් කරනවා. නමුත් අපි බෞද්ධ හැටියට බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව පැහැදිලිවම මේ තුන් ආකාරයකට සාදු 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 කිව්වේ. පළවෙනි සාදු, සාදු කියන්නේ සුදු හදවතක්, පිරිසිදු හදවතක්, අර පාහන් කියන එක. සාදු කියන්නේ සුදු හදවතක්, පිරිසිදු. කායේන සංවරෝ සාදු, සංවර වෙන්න ඕනේ නැතුව සාදු නෑ. වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. අර ඉන්ද්‍රිය සංවරේ, පත්ති සංවරේ, පාටිමුක සංවරේ, ආයතික සංවරේ, කෝටියක් සංවරය තමා මේ සංවර. ඒ මිසක් මේක අපි ඔබ සියලු දෙනාම සාදු 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 කියලා තුන්වරක් මේ කරනකොට ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. ඒක ඔබට කොහෙවත් දාම් පාසල කොහෙවත් කියා දෙන්නේ නැහැ. අරතුන් වහන්ස, මම තව එක ප්‍රශ්නයක් විමසන්නම්. මේ ග්‍රන්ථයක් ගැන, ජම්බුද්දීපේ කඩයින් පොත කියන ග්‍රන්ථය
ඇත්තරම තියෙන එකක්ද අපි හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක වශයෙන්ම ජම්බුද්දීපේ කඩින් පොත තියෙනවා, පේරාදෙණිය විශ්වවිද්‍යාලේ සිලෝන් රූම් කියන එකේ එංගලන්තෙත් තියෙනවා. ස්වාමීන් වහන්සේ ජම්බුද්දීප කඩින් පොත මේ ලංකාවේ සිංහල අකුරෙන් සිංහල ලේඛකෙක් දැනට අවුරුදු 2000කට 1000 ගානකට පෙර ලියපු පොතක්. ඒක මුද්‍රිත පොතක් නෙවෙයිද ස්වාමීන් වහන්සේ? මුද්‍රණය කරපු එකක් නෙවෙයි. නෑ, මුද්‍රණය කරලා නෑ. නමුත් මේ AB සුරවීර මහත්තයා කියලා ඔය හිටියා මේ දේශපාලනයත් කරපු පුද්ගලයෙක් මේ ළඟ ගම්පහට මෙහා කොරසේ, ඔය AB සුරවීර මහත්තයා ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මේ ඉගෙන ගත්තේ කෙනෙක් උපාධියක්. ඔය මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තියෙනවා සිලෝන් රූම් කියලා එකක්. ඒක තියෙනවා පුස්කොළ පොත්. අපි ඉන්න කාලේ අපි පේරාදෙණිය විශ්වවිද්�යාලේ හිටියේ 1963 68 වගේ කාලේ. ඒ කාලේ ඔය සිලෝන් රූම් එකේ තිබුණා පුස්කොළ පොත් මං හිතන්නේ 60ක් 65ක් වගේ ගානක් තිබුණා. අදත් ඒවා තියෙනවා. ඒ ඔක්කොම ඒවා කඩින් පොත්. මේ ඒ කාලේ මේ හෙළබිමේ එක එක පළාත්වල ප්‍රාදේශීය පාලකයෝ තමන්ට අයිති ප්‍රදේශය පිළිබඳව ලේඛකයන් ලවා කඩින් ලිව්වා. ජම්බුද්දීපේ කඩින් පොතක් තියෙනවා. ත්‍රී සිංහලේ කඩින් පොතක් තියෙනවා. මේ වගේ කඩින් පොත් තියෙනවා හරියට. මාතලේ කඩින් පොත, තව නොඑක මාතුල ජනපදයේ කඩින් පොත, ඒ වගේ කඩින් පොත් තියෙනවා. ඒක නිසා මේ ජම්බුද්දීප කඩින් පොත, ත්‍රී සිංහල කඩින් පොත දෙකේම තියෙනවා ජම්බුද්දීප කඩින් මායිම්. ජම්බුද්දීපේට ඒ ජම්බුද්දීප කඩින් පොතේ පුස්කොළ පොතක් ඒක ඒ විසුරුවීර මහත්තයා පොඩි ඒකේ කොටස් වශයෙන් මතු කළ තියෙනවා එයා ලියපු පොතක. මේ තියෙනවා ඔය බදුල්ල, මොනරාගල, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් තමයි. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය ත්‍රිපාද තමයි ජම්බුද්දීපේ කොටසක්. කුරු රට ජම්බුද්දීපේට අයිති. එහෙම විග්‍රහ කරලා ලියලා තියෙනවා. ඔබ වහන්සේට දීර්ඝ අවසර ප්‍රතිෂ්ඨාන කරනවා.